මේ අර යකිනාරන් දෙහි කොළපොතු ටිකවක් කරන් බිව්වේ නැද්ද? මේ කටහඬත් හොඳටම වෙනස් වෙලා. බිව්වා බිව්වා මැනික නැන්දි බිව්වා. එක සැරයක් බීලා හරියන්නේ නැහැ සඳවතී දුවේ. ඒක බීලයින්ට පොඩි ළමෙක් කේතින් මේ දෙතුන් පාර බෙහෙත් බොන්ට කිය බල කරන්ට. හරි හරි මං බොන්නන්න නැන්දි. මොකක්ද මැනික නැන්දි මේ පුදුම කතාවක් කියලා කිව්වේ? මම කිව්වේ ඉතින් පුදුමේ තමයි සඳවතී දුවේ. මේ බෝක්කුව සුමානෙට දෙකට අදපු එක නෙවෙයි. ඒක නම් ඇත්ත මැනික නැන්දි. මැනික නැන්දට කියන්ට ඒ මිනිස්සු කටියෝ වගේ වැඩ. ඔය බත් කන ටිකයි තේ බොන වෙලාවයි ඇරුණම මිනිත්තුවක් ඒ මිනිස්සු නිකන් හිටියේ නෑ. නේද ආරච්චි මාමේ? ඒක තමයි සඳවතී දුවේ සුද්දගේ ක්‍රමයනේ ඔය. මේ මිස්ටර් ජෝන් මහත්තයා මිනිසුන්ගින් වැඩ ගන්නට හොඳට දන්නෝ. අනේ මන්ද මට නම් ඉතින් ඒ මිනිස්සු ගැන පව් කියලා හිතෙනවා. සඳවතී දුවේ කොච්චර මහන්සියක් වුණාද? අනේ ඔව් මටත් හරියට දුක හිතුණා. ඒක තමයි මමත් මේ කල්පනා කෙරුවේ. මොකද්ද සඳවතී දුව කල්පනා කෙරුවා කිව්වේ? නෑ මම මේ කල්පනා කෙරුවේ ආරච්චි මාමේ. අපි මේ උජාරුවෙන් සුද්දගේ වැඩ කියන ඒවා හදන්ට අපේ මේ අහිංසක මිනිස්සු කොච්චර නම් මහන්සි වෙන්න ඇද්ද? නේද මෑණික නැන්දි? මාත් මේ එක තමයි හිතුවේ දුවේ. ඔව් ඔව් ඉතින් මේ ඒක ඉතින් එහෙම තමයි සඳවතී දුවේ. ඕක ඉතින් සුද්දට විතරක් නෙවෙයිනේ. දැන් බලන්ටකෝ සීගිරියේ කාශ්‍යප රජුරෝ හැදුවා කිව්වට මේ කාශ්‍යප රජුරෝ උදළු අරගෙන ගල්කටු අරන් මේ සිංහ කට හදලා මේ මොනවා හරි බුරුසු එහෙම අරන් මේ සීගිරියේ චිත්‍ර ඇඳද නෑනේ. ඒවා හැම තමයි සඳවතී දුවේ, ඒවා හැම තමයි. ඔව් ඔව් ඉතින් රජුරුවන්ගේ ඒජන්තලාගේ නම ගියාට මේ ඔවට මහන්සි වෙලා දාඩිය වගුරලා තියෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු. ඉතින් දැන් එතකොට මේ මුවන් පැලැස්සේ බෝක්කුව හැදුවේ කවුරු කියලාද කියන්නේ? ඒක ඉතින් මම මේ මුවන් පැලැස්සේ ආරච්චියා. සද්ද විද්ද පටබැඳි වික්‍රමබාහු ගජනායක වාසල මුදියන්සලාගේ කාලේ ජෝන් ඩැනියල් ඉංජිනේරු තැන විසින් සාදන ලදී. ඒ වගේ තමයි. මේ ඔය අපේ ආරච්චි ලැත්තන්ගේ පට්ටන්තර එලියන්ට මේ බෝක්කුව දිග මදිවේ සඳවතී දුවේ. එහෙම කියන්ට එපා. අපේ ආරච්චි මාමගේ නමත් ඉතින් තියෙන්ට එපා. එහෙනම් මොකද පින? මොකද මේ කෑගහන්නේ? ඇයි පිනුව මොකද මේ කෑගහන්නේ? මේ මැණිකලා තාම ගියේ නෑනේ. මම ඒක ඉවර කළා. ටිකක් ඉතුරු වුණා. ඒක මං ආපහු ඇවිත් කරනවා. මොකද්ද උඹ දැන් කෙරුවේ? ඈ කියප. නෑ නෑ මම අර කුරුවල් පොල් ගෙඩි ටිකක් සේරම පළලා දැම්මා. විනායත් එනවනේ මේ අපි එක්ක සෙම්බුවැල්ල ළඟ අලුත් බෝක්ක බලන්ට යන්න. මම එනවා. මේ ඒකයි ඒ කුරුවල් ටික පළලා දාලා මාවේ. මේ පිනෝ පොල් බෑටික ඉතින් දඩාවත යන බල්ලු එල්නයියිද? ඈ මේ සඳවතී දුවේ මේ අර කඩුල්ල දිහාවෙන් එන්නේ කපුරු ළමයා නේද? ඕ කපුරු අයියා තමයි ආරච්චි මාමේ. කපුරු අයියා මේ කපුරු ඇත්තත් එනවනේ යම් මැනිකේ. අපි මේම නම් පිටත් වෙමු මැනිකේ. පිටත් වෙමු කියන්නේ පොඩ්ඩක් හිටපන්කෝ පිනෝ. ටිකක් හදිස්සි කරන්න නැතුව හිටපන්කෝ. මේ මොකද මේ ඔක්කොම එළියට බහැලා ගමනක් යන්නද? ඇයි මේ කපුරු ඇත්ත ආවේ මේ එහෙයන්ට නෙවෙයිද? මම කොහෙයන්ටද? නෑ මේ අපි අලුත් බෝක්කු හදන තැනට යන්න හැදුවේ. කපුරු අය ගත්තා. මේ ළමයා ආපු කාරණේවත් දන්නේ නැතුව අපේ ගමන යන්න කතා කරන්නේ. ටිකක් ඉන්තුකෝ සඳවිතී දුවේ. ඒක තමයි මේ කපුරු ළමයා ආවේ මේ. නෑ මේ විශේෂ දෙයක් නෑ. මම එද්දි ඉස්කෝලේ පැත්තෙන් ආවේ. ඉස්කෝලේ වාඩිය තිබුණ ගොඩක් බඩු මොට්ටු පටවන් ගින් මේ මිස ජෝන් නම් තාම ඉන්නවා. එහෙමද?
මේ කපුරු ළමයෝ මේ මට කතා කරන්නටත් බැරි වුණානි මිස්ටර් ජෝන් මහත්තයාට. ඒක තමයි. මම මේ කියන්නමයි හිතේ ආරච්චි මාමේ. මේ මැනිකේ නැන්දේ මේ කෑම රසයි කියලා මිස්ටර් ජෝන් කියන හින්දා දවල් කෑමට එන්න කිව්වොත් නරකද ආරච්චි මාමේ? හොඳයි. මොකද්ද නරක? මේක හොඳයි. මේ ඒක මට ඩිංගක් අමතක වුණානේ. ඇත්තම ඒක නම් හොඳයි. මොකද මේ ඉස්කෝලේ වාඩියෙත් කවුරුත් නැහනේ. පෝමන් අප්පුත් පේන්න හිටියේ නැහැ. මේ දවල්ට කෑම දෙනවා නම් ඉතින් අපි ඉක්මනට මේ ගමන ගිහින් එමුකෝ නේද? ඉතින් කෑම ටික ලෑස්ති කරන්ටත් ඉපායේ. ඔව් ගිහින් එන්න වෙලා තියෙනවනේ මැනිකේ නැන්ද. ඒක තමයි. එහෙනම් අපි ගිහින් එමු. මම තෙන්නම් බෝකෝ බලන්ට යන්න. ඉක්මන් කරමු එහෙනම් යන්. මේ කොහොමම පිටත් වෙමු. මේ පිනා කදිරමට බැන්න විත්තියදා සිද්ධි අපි මැනිකේට කිව්වොත් මම ඉවරයි. පිනා මේ ගමන දැන් යවන්න හොඳ නැහැ. අපි මැනිකේ යාප්පුවෙන් ඕක පිනාගෙන් අහගන්නවා. පිනාට යන්න දෙන්න හොඳ නැහැ. මේ පිනෝ උඹ හිටපන් යන්න එපා. මේ මැනිකේලා ගිහින් එයි. මේ කපුරුමයාත් යනවනේ. උඹ හිටපන්කෝ. මම මේ වලව්වේ තනියමනේ බං. ඉතින් අනේ ආරකිලත් වෙන දැතනින් කොච්චර ඉන්නවද වලව්වට වෙලා? හරි ඒ වෙනදනේ. මේ මාත් එක්ක අර මිස්ටර් ජෝන් මහත්තයාට කෑමට එන්න කියන්ට යන්න එපාය. මේ මම එක්ක එහෙ යමං.